අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්දගේ අවසන් කටයුතු අද අන්තර්පාලන ආණ්ඩුවකත් අගමැති මමයි අගමැති මහින්ද කියයි ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් මෙරට චීන තානාපති හමු වෙයි චීනෙන් ලබා දෙන අකණ්ඩ සහයෝගය ඉදිරියටත් දෙන්න මන්ත්‍රීවරුන් තානාපතිවරයාගෙන් ඉල්ලයි නොනිදන ගාලු මුවදොර විරෝධතාවයට අදට අඩ මාසක් සපිරේ ලේ බැංකුවටත් ප්‍රශ්නයක් ඉදිරි වසර තුනේදී සැමට ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් දෙන්න ජනපති සැරසෙයි ලෝක නායකින්ටත් කියයි රාජපක්ෂලත් එක්ක සක්විති රජකමවත් එපා සජිත් කියයි මෙරට බැංකු කඩා වැටීමේ අවධානමක් ගැන රනිල් හෙලි කරයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ඇයි දැන් දේශීය පුවත් රමුකනදී පොලිස් වෙඩිපහරින් ඝාතනයට ලක් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා ඒ හිරිවඩුන්න කනඳගස්තැන්න පවුලේ සුසාන භූමියේදී අද රඹුක්කන ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු දක්නට ලැබුණා ඊට පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ඇතුළත් රඹුක්කනදී පොලිස් වෙඩිපහරින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා ඒ හිරිවඩුන්න කරඳගස්තැන්න පවුලේ සුසාන භූමියේදී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සඳහා ස්වාමින් වහන්සේලා සියක් නමක් වැඩම කර සිටියා ඒ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වත්මන් පාලනය කෙරෙහි හරි දැක්මක් ඇති කරන්න මෙන්න තවත් නිදර්ශනයක් ලක්ෂාන්ගේ මරණය වත්මන් පාලනය අතිශයින්ම අදූරදර්ශී අතිශයින්ම අධාර්මිකයි ලෞතරා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්කානුවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා යහපත් පාලකෙක් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහක් පාලකයා දක්ෂේ බුද්ධිමතෙක් විය යුතුයි ඔහුට කියනවා පරිසඤ්ඤෝ වෙන්න ඕන පරිසඤ්ඤෝ කියන්නේ ජනතාවගේ අදහස් උදහස් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා වත්මන් ජනාධිපති අගමැති ඇතුළු මේ පාලකයන්ට පරිසඤ්ඤු ගුණය නැහැ ජනතාව හඬන හඬ ඇහෙන්නේ නැහැ ජනතාව හඬනකොට ඔවුන්ට ඇහෙන්නේ ජනතාව hina වෙනවා වගේ ජනතාව පෝලිං වල ඉන්නකොට මිනිස්සු ওই පාලකයෝ හිතන්නේ අපේ මිනිස්සු ව්‍යායාමයට වෙන වැඩක් නැතුව ඉන්නවා කියලා පෝලිං වල මිනිස්සු මෙරි මෙරි ඇද වැටෙනකොට පාලකයන්ට ඒක දැනෙන්නේ නැහැ. මහජනතාවගේ දුක වේදනාව හඳුනන්නේ නැති වර්තමාන පාලනය බුද්ධ නියමයට විරුද්ධයි. මෙතර චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අද දින රඹුක්කන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. මෙතර රඹුක්කනදී ඉන්ධන බෞසරයට ගිනි තැබීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරු අපමත මුදාහැර තිබෙනවා 28 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේදී අද දින සැකකරු කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමටයි අන්තර්පාලනය ගේනවා නම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕනේ රජයක සාකච්ඡා කරන්නේ නැත්නම් හැමදාම ඔය විදිහටම අරගල කර කර ඉන්න වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශයන් සිදු කළේ මාධ්‍යවේදියෙකු දුරකථනයේ ඔස්සේ ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්. එමෙන්ම තමන් ඉතා සුවෙන් සිටිට බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. අගමැතිතුමා විවිධ ප්‍රචාර යනවා සමාජ මාධ්‍ය තුල ඔබ අසනීප තත්ත්වෙන් පසු වුණා. ඒ වගේම ඔබ ඊ රාත්‍රියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා කියලා. මේ වார்த்தාවල තියෙන සත්‍ය අසත්‍යතාවය මොකද්ද? පන්ටවල් බොරුවා මම නිකන් ලෙඩෙක් බලන්නවත් ගියේ නෑ මම හොඳ සනීපෙන් මේ දැනුත් එක්සයිස් කළා දුවලා එක්සයිස් කරලා ආවා ඉතරයි ඉතින් මේ ආමත් මට ඔය තරුණයොත් එක දුවන්න පුළුවන් මේ වෙන විට රටේ ජනතාව ලොකු පීඩනයක ඉන්නවා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් මේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ තත්ත්වයක් නැති වෙනවා ඉතින් මේ වයින් ගොඩ එන්න ඉවසිල්ලෙන් වැඩ කරන්න ඕනේ ඉතරයි. ඊට වඩා දරුණු තත්ත්වයක් තිබුණානේ රටේ මේ පෞගේ කාලේ.
හැබැයි මන්ත්‍රීවරු පිරිසක් කියනවා ඔබට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න කියලා. මං කියන්නේ බෞතරයක් කියනවා කියලා. කිව්වෙදරි කියනවා ඇති ඉතිහාසයක් ගැන අවබෝධයක් නැති පිරිස සමහර වෙලාවට කියනවා මේ පක්ෂය ගැනවත් ඉතිහාසය ගැනවත් දේශපාලන. ඉතින් මට නම් එහෙම කාරුවක් කියලාත් නැහැ. මම දන්න තරමට නම් එහෙම කියන එකක් නැහැ කියලා මං හිතන්නේ. හැබැයි අපි ඊයේ දැක්කා හිටපු අමාත්‍යවරයෙකු වන ඩල සලහපෙරුම ජනාධිපතිවරයාට ලිපියක් ලියලා කියලා තියෙනවා අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඉවත් වෙන්න ඕන කියලා. जनाधिपति लेखम कार्यालय अरगले क्रियात्मक मे अरगले आराधना कला अरगले तरण पीरसा साकर किसी දෙයක් ඉදිරියට ගියේ නැහැ නෑ නේ කාටවත් තමයි අපි දන්නල නැහැ කාටවත් ඒක ඕන වෙලාවක අරලිය ගහ මන්දිරේ විවුර්තයි ඉතින් ඒ කට්ටිය කියනවා නම් අවල් දවසේ අවල් වෙලාවට එනවා කියලා අපි එයාලට ඕන නැති ඇමතිවරු සාකච්ඡා කරන්න කැමති අය මං දෙන්නලා දෙන්න එයාත් එක්ක කතා කරන්න දෙන්න ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 15යි රමුකනදී පොලිස් වෙඩිපහරින් මිය ගිය චමිත් මහතා සිහි කරමින් විශේෂ වැඩසටහනක්ද ගාලු මුද්‍රදී සංවිධානය කර තිබුණා මේ අතර රජයට එරෙහිව මෙන්ම පවතින ආර්ථික අර්බුදයට එරෙහිව අදත් දිවින පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා ගාලු මෝදර උද්ඝෝෂණයට අදට අඩමසක් සපිරෙනවා. තවමත් විරෝධතාකරුවන් සිය සටන් පාට කියමින් දිවා රැ නොබලා ජනාධිපති ලේකම් කාර්යාලය අවට උද්ඝෝෂණේ නිරත වෙනවා. ඇතම් උද්ඝෝෂකීන් නිර්මාණශීලී ලෙස රජයට එරෙහිව සිය විරෝධය පළ කරනවා. රඹුකනදී පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමටද අද ගාලු මෝදර උද්ඝෝෂණයේ නිරත පිරිස කටයුතු කළා. මේ අතර ජනාධිපතිවරයාට සහ රාජ්‍යයට එරෙහිව අත්සන් ලක්ෂ 70කින් යුත් මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකීය පුළුල් බහුජන ව්‍යාපාරය මගින් අද දින මහනුවරදී ආරම්භ කළා. මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ද අද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මේ අතර රට පුරාද පවතින පාලනයට සහ පාලකීන්ට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මෙතර ගාල්ල නගර මැදයේද පවතින රජවිටේ රහිව දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා. ලෙඩේ තියන්නේ ඔළුවේ බෙහෙත් කරන්නේ කොන්දට. මේ අපේ රටේ දේශපාලඥින්ගේ න්‍යාය
මිනිස්සු එක හඬින් දැන් ඉල්ලන්නේ මොකක්ද රටේ උද්ගත වෙලා තියෙන මූලික ප්‍රශ්න මොනවද මේ හැම දෙයක්ම පැත්තකින් තියලා ජනතාව අඳන්න හදපු තැනක් බවට අද පාර්ලිමේන්තුව පත් වෙලා පාර්ලිමේන්තු අලි බොරුව ගැනයි මේ අලි බබා සහ හොරු 40 අලි බොරු පට්ට බොරු මේ වගේ වචන අපි අහලා තියෙනවා ඒ වගේම මේ වචන හා සම්බන්ධ ප්‍රබන්ධ කතාත් අපි ඕන තරම් අහලා තියෙනවා අපි හැබැයි අද මේ කියන්නේ යන්නේ පාර්ලිමේන්තුවේ අලි බොරුව ගැන පාර්ලිමේන්තුව සති දෙකක් මේ මාසෙට රැස් වෙලා තියෙනවා ඒ අය නම් කිව්වේ පාර්ලිමේන්තුව රැස්ුනේම අපේ රටේ ජනතාව දැවෙන රට දැවෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පාර්ලිමේන්තුවට රැස්ුණා කියලා පක්ෂ විපක්ෂ හැමෝම මේක කිව්වා විපක්ෂය බලන්න ජනතාව පාරේ පව් කන්න නැහැ අව්වේ වේලෙනවා වැස්සේ තෙමෙනවා තාත්තා තෙල් පොලිමේ අම්මා ගෑස් පොලිමේ දරුවෝ ගෙදර බඩගින්නේ ඒ ඇසේ ලයිට් කපනවා රුපියල මස්ත බාල්දු වෙනවා බඩු මිල අහස උසට බෙහෙත් නැහැ හොරා කනව ඉවරෙකුත් නැහැ මේ විදියට තමයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම පහුගිය සති දෙකෙත් කිව්වේ ආණ්ඩුව කියන්නේ මොකද්ද ජනාධිපති හරි අගමැති ගෝ හෝම් වුණොත් රටම ගෝ හෝම් තමයි එකම නායකයා එතුමයි මෙතුමයි රාජපක්ෂලා ඉන්න ඕන හොඳටම කරන්න අපි නැත්තම් බෑ අද ප්‍රශ්න විසඳනවා බය වෙන්න එපා හෙට ගෑස් දෙනවා තෙල් බෙදනවා හොඳටම පොහොර දෙනවා අරකද මේකද දෙන්න ඕන ටොපි ටික ඔක්කොම ආයෙත් පාර්ලිමේන්තුවේදී දුන්නා ඒ තමයි ආණ්ඩු පක්ෂයේ පහුගිය සතියේදී ජනතාව පාර්ලිමේන්තුවේදී අඳපු හැටි දැන් තවත් සෙට් එකක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ඒ තමයි ස්වාධීන වුණු අය එයාලා හීටපු ආණ්ඩුව පතුරු ගැහුවා ජනාධිපතිට අගමැතිට කැබිනට් එකට ඵලයන් කියලාම කිව්වා. හැබැයි ඉතින් මේ අතරතුර ඉඳහිට රටට වැදගත් ඒ කියන්නේ රටේ ජනතාව පාරේ දුක් විඳින එකට එකක් දෙකක් වටින විසඳුම් ප්‍රකාශයන් නිකුත් වුණා. ඒත් ඉතින් මේ යෝජනා අතරේ පට්ට මෝඩ අතල් ගන්න කී දෙනෙක් කටමැද දොඩවලා ඒ විවාදේ නැති කළාද? ඔන්න ගහ මරා ගන්න හදනවා. කතානායක සභාව කල් තියලා අර මොන්ඩිසෝරි ළමේ තරහ වෙලා යනවා වගේ සභාව කල් තියලා යනවා. එයාසේ සමග ජන බලවේගය පසුගිය 21 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධන සඳහා යෝජනා ඇතුළත් කෙටුම් පතක් කතානායකවරයාට බහර දුන්නා. මෙන්න පහුවදා 22 වෙනිදා අර ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 40 දෙනා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් ඇත්තටම ගත්තොත් මූලික ප්‍රමුඛතම අවශ්‍යතාවය මොකද්ද? මේ ව්‍යවස්ථා සංශෝධනද? මේව හරිගස්සගෙන රට කෙලින් කරන්න තව කොච්චර කාලයක් යයිද? ඔය කියන විදිහට මෙයාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා උදේ බඩ පිරෙන්න හොඳට කාලා AC එකේ පොඩි නිින්දකුත් ගහගෙන පාර්ලිමේන්තුවේ ඇතුලේ ආතල් ගන්න හැටි අපි දකිනවනේ ඒ වෙලාවේ ජනතාව තාම පාරේ කට්ට අවුවේ වැස්සේ තෙමෙනවා බඩගින්නේ ඒ ඇස වෙඩි කන්නත් වෙලා ගුටි කන්නත් වෙලා ගෝල් ෆේස් අරගලයට මාස භාගයක් රට පුරාම උද්ඝෝෂණ පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔය පාර්ලිමේන්තුව රැස්සුණු දවස්වලම තමයිනේ රුපියල් 100 ගණනකින් තෙල් මිල ඉහළ නැග්ගේ ඔය මොන පාට ඇඳුමක් ඇඳගෙන හරි එහෙම නැත්නම් ඇඳුම් නැතුව හරි ඇවිල්ලා කවුරුත් ජනතාව පත් කරපු පීඩාවට අරගල කරාද පාර්ලිමේන්තුව ඇතුලේ ඇමතිලා පත් කරලා තරුණ හයියට ජවයට තෙලුත් වැඩි කළා ඒ ඇස්සේ අලුත් ඇමතිලා ආපු ගමන් පැය කීපයක් ඇතුළත අයින්සෙකින්ට වෙඩි තිබ්බට පස්සේ ඒක සාධාරණීකරණයක් කරනවා දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුවට රටේම ඉන්න ජනතාව ඵලයන් ඵලයන් කියලා කියද්දි ජනාධිපතිවරයාත් අරින්නේ කොහෙන් හරි ඔලු ගෙඩියක් දෙකක් බාගෙන ඇමති කන් දෙනවා. දැන් රාජ්‍ය ඇමතිවරු රොත්තයි චූටි කැබිනට් එකයි. හැබැයි ජනතාව ඉල්ලපු වෙනස නෙමෙයි කුට්ටම මාරු කිරිල්ල. ආණ්ඩුව පන්නලා තමයි රට හදන්න පුළුවන් කියලා විපක්ෂය හිතනවනම් ඇයි ඔය කියන විශ්වාසභංගය දෝෂාභියෝගේ ගේන්නේ නැත්තේ? මේ සතියේ ගේනවා කිව්වා. අද ගේනවා හෙට ගේනවා කිව්වා. ඒත් තාම නෑනේ බොරුවක්නේ. ආණ්ඩුව කියන්නේ බහුතරය තියෙනවා අපිට. තාම පොරවල් අපි කියලා. එහෙනම් දෙයනේ ඉතින් කොරන්න කොහොඳටම සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕන නම් රටේ ජනතාව ගැන මේ දේශපාලනඥයින් හිතනවා නම් හරියට පැය 24ක් ඇති යෝජනා අදහස් අරගෙන ප්‍රශ්නේ විසඳන්න. ඇත්තටම යාලට උවමනාවක් නැහැ. පාර්ලිමේන්තුවට රැස් වෙලා කරන්නේ පට්ටපල් බොරුවක්. අපේ සල්ලි ටික කාලා විනාශ කරලා තවත් රට අගාධයට දාන එක විතරයි මේ අය කරන්නේ. පාර්ලිමේන්තුව දවසේ වියදම යාලට එන්න යන්න වාහන වලට ගන්න තෙල් දීමන කොච්චර මුදලක්ද? තීන්දුවක් තීරණයක් ගන්න බැරි නම් මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරි නම් ඇත්තටම මේ පාර්ලිමේන්තුව මොකටද අර රංජන් රාමනායක මහත්තයා කිව්ව කතාව අපිට අදත් කියන්න වෙනවා ඒ තමයි මල්ලි මේ ඔක්කොම පට්ට යාළුවෝ පට්ට හොරු කියලා අපේ රටේ ජනතාව අද ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා කලකිරිලා
සමහරු කියන්නේ ආයනම් මේ රටේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේත් නැහැ කියලා. තවත් සමහරු කියන්නේ මේ රට හදන්න බෑ කියලා. ඇත්තටම මේ හදන්න බැරි රටක්ද? නැත්නම් අමන හුරු ටිකක් අද වෙනකොට කාලා කාලා දැන් උලා කමින් ඉන්න නිසා ඇති වුණ තත්වයක්ද? මේ රට හදමු කියන තැන සිට අප කරන මත පල කිරීම. මේ රට හරි ලස්සනයි. ස්වභාවිකත්වයෙන් අනුුණයි. පිහිටීම සේද මාවතේ. රට වටේම මුහුද. ඒ මහා මුහුදම අපට හරිනම් මහා ධනස්කන්ධයක්. ගහකොළ සතාසිපාව ඇලදොල ගංගා රමණීය කඳු වැටි මොනවද නැත්තේ අපට අපට නැත්තේ ගිනි කඳු විතරයි මහා සුලිසුලං කුණාටු නැහැ ගං වතුර ගලනවා ඒකේ වැරද්දත් අපේමයි මහා පොළව සාරවත් ආගම් කිහිපයක ಜಾති කිහිපයක මිනිස්සුන්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් ගින්නක් ඇවිලුවොත් ඒ අවුලන ගින්න පිටිපස්සෙත් ඉන්නේ අනිවාර්යෙන්ම අමන දේශපාලනඥයින් මෙහෙම රටකට ඇත්තටම වැරදුනේ කොහෙද අංක 1 අපේ අකුරු කියවීම 98%කටත් වැඩි බව ඇත්ත. නමුත් අපේ දේශපාලනික සාක්ෂරතාවය තාම ඇත්තේ 30%කටත් අඩු මට්ටමක. දේශපාලන සාක්ෂරතාවය කියන්නේ වහල් පක්ෂ මානසිකත්වෙන් මිදිලා දේශපාලනය නිවැරදි ලෙස කියවීමට ඇති හැකියාවට. පක්ෂවල වහල්ු නොවීමට තමයි දේශපාලන සාක්ෂරතාවය කියලා කියන්නේ. අපේ දේශපාලන කියවීම වැරදි නිසාම වැරදුන නිසාම අප විශ්වාස කරමින් ඉන්නේ මේ රට හදන්න පුළුවන් පවුල්වල අයට සැරින් සැරේ බලය දීම තුලින් පමණමයි කියලයි. මේසා විශාල ස්වභාවික සම්පත් තියෙන රටක් අද විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 200කට ඇද වැටෙනවා. මේ ඇදවැටෙනවා කියන්නේම හොරකම කියලා තේරුම් ගන්න. ඇමරිකානු ඩොලර් මිලියන 200කින් තෙල් නැව් 7ක් විතර තමයි ගන්න පුළුවන්. අපි ඒ තරමටම අද බංකලොත් ඒ තරමටම අප ඇදවැටිලා අවසන්. අප මීට පෙරද අභියෝග කළ පරිදි ඩොලර් එකක් තියා 7-5ක්වත් හොරකම් කළේ නැහැ කියන දේශපාලනඥින්ගෙන් අහන්නේ අනේ පුළුවන් නම් පඩියෙන් ගෙවන ඔය අති සුකෝකබෝගී ජීවිතයේ ගෙවන විදිය අපටත් කියලා දෙන්නකෝ ලෝකේ වටේම තියෙන හොර ගුහාවල් වල මේ රටේ ධනෙ හොරාගෙන විවිධ ක්‍රමවලට තැම්පත් කරලා තියෙන්නේ මේ රට මෙච්චරම දුප්පත්ුනේ ඒකයි ඇයි අපි වැඩ කරන්නේ නැද්ද එදා වේල හොයාගන්න කම්කරුවගේ ඉඳලා රාජ්‍ය සේවකයා දක්වා වැඩ කරනවා එලවලුවක් මැල්ලුමක් එක්ක බත් පැකට් එකක් බැඳගෙන ඇවිත් දාඩිය දාගෙන තෙරපිලා කෝච්චිය හරි බස් එකේ හරි ඇවිත් වැඩ කරනවා සොච්චම් පඩියකට නමුත් මේ 225න් වැඩි හරියක්ම වැඩ කරනවා වෙනුවට හොරා කනවා නැත්තම් මේසා විශාල ණයකන්දරාවක් ලෝකේ හතර වටින්ම අරගෙනත් තාම අපි මේ වගේ අගාධයක ඉන්නේ කොහොමද අපි ලෝකයට ණයයි ඇමරිකානු ඩොලර් බිලියන 52ක් විතර මේවා ගිලපු බහිරවෙයින්ගේ එක් විදේශ ගිණුමක් තමයි ඔය පහුගිය කාලේ එළියට ආවේ පැන්ඩෝරා පේපර්ස් වලින් දැන් අපි නිවැරදි දේශපාලන කියවීමකට සූදානම් විය යුතුමයි අංක 1 තමයි හොරකම නැති රටක් හදාගන්න ඕනේ හොරාගත් සල්ලි යලි රටට ගේන ක්‍රමයක් හොයන්න ඕනේ එතකන් හිරබත් කන්න දෙන නීතිගරුක රටක් හදන්න ඕනේ අපේ රටේ ජනතාවගෙන් ඇහුවම මේ තමයි අපේ රටේ ජනතාව කියන කතාව මේ රට හදන්න බැරිද කියන ප්‍රශ්නෙට ලැබෙන උත්තර කවදාවත් කියනවා හොරු අල්ලනවා කියලා එනවාට ජීවිතේ කවදාවත් හොරු වැල්ලුවේ නැහැ එන හැම කෙනාම තමන්ගේ සාක්කුවට සල්ලි ටික දාගෙන ඒගොල්ලෝ පැත්තකට නික විතරයි කරන්නේ ඇයි ජනතාවගේ මෙච්චර කෑ ගහනවා නම් ඇයි මේ මිනිස්සුන්ට කන් දෙන්න බැරි මුං හොරු මුංගේ සල්ලි තියෙන උගන්ඩාවේ මුංව ගෙදරම යවන්න ඕනේ මේ 225 මා කොටබේලා ඉපදලා එකට හිටිය කියද 90 ගණන් වල 80 ගණන් වල 80 ගණන් වලයි දැන් ඔය වයස එක්කෙනෙක්ගේ කාලේ තියෙන තාක්ෂණයයි දැන් අපේ කාලේ තියෙන තාක්ෂණය ගලපුවම හිතන්නේ නැද්ද පොඩ්ඩක් පරස්පරයි කියලා මෙයා දන්නේ නැහැ දැන් තියෙන තාක්ෂණය මොකද්ද කියලා දැන් ලෝකේ යන්න කොයි අතට කියලා මෙයා දන්නේ නැහැ දන්නේ නැති මේ වගේ ඒක පාලන රටට පත් කරපුවා අපිට ගහන්න ඕන ඔක්කොම කලින් අපි කියන්නේ දැන් ගෝඨාභය ඔයා ගෙදර යන්න නැෂනල් ලිස්ට් එකෙන් ඒ කට්ටිය ඔක්කොම අස්සලා කැබිනට් එකට ගන්න ඕන ප්‍රොෆෙෂනල්ස්ලා ඒ කට්ටියට එන්න කියන්න ඕන ඒ කට්ටියට ඒ විෂයන් බාර දීලා ඒක තමයි කැබිනට් එක දැන් මේ කරලා තියෙන්නේ ඕල්ඩ් වයින් ඉන් නිව් බොටල්ස් ඉදිරි දවසරේදී සැමට පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් සැපීම රජයේ ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ හතරවන ආසියා පැසිෆික් ජල සමුළුව අමතක වේ.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වමින් COVID-19 වසංගත තත්ත්වයේ හමුයේ උවත් ගත වූ වසරේදී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළා. එමෙන්ම ජල චක්‍ර කළමනාකරණය වැඩි දියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කර ගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබෙන බවත් එසේ වුවත් පසුගිය දවස්වල තුල තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛත්වය ලබා දුන් බවද ජනාධිපතිවරයා පැවසුවා. පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්නයේ උදෙසා වන ආයෝජන අවස්ථා තාක්ෂණ හුවමාරු අරමුදල් සැපයීම් පුළුල් සංවර්ධන ආධාර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ලබා දෙන සහයෝගතාවය ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේ. රාජපක්ෂවරු සමග කිසිවිටකත් ඩීල් දේශපාලනයකට සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ එම්බී පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අද රට පාලනය කරන රාජපක්ෂ ආණ්ඩුව කරන්නේ මිනිසා වෙනසීමයි හිතා මතාම මේ රටේ ආහාර හිඟයක් දිහි කරේ මේ මිනිස් ඝාතක ආණ්ඩුවයි කියන එක මතක් කරන්න කැමති රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන කරනකොට ප්‍රේමදාස ගමේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් මස්සනමයි කියලා කිව්වා. ඒකට පින් සිද්ධ වෙන්න තමයි මේ ඩොලර් ටික හරි අපේ රටට ලැබෙන්නේ. හොඳට මතක තබා ගන්න. අපි සූදානම් මේ රටේ වගකීම බාර ගන්න. හොර පොහට්ටු එක්ක ආණ්ඩු නැත. හොර පොහට්ටු එක්ක දීල් නැත. රාජපක්ෂලා එක්ක ආණ්ඩු නැත. අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒකට වැඩිය මට සැපයි ගෙදර යන එක. එහෙම බල කරන්න ආවොත් මම දේශපාලනයෙන් විශ්‍රාම යනවා. ඔන්න එලි පිටම කිව්වා. මම ගෙදර යන්න ඉස්සෙල්ලා ඩීල් ගහන කට්ටියගේ නන්තික එලිදරව් කරලයි මම ගෙදර යන්න කියලා මම කියන්න කැමතියි. මේ වන විට රටේ බැකුහා මූල්‍ය පද්ධතිය දැඩි අවධානම් තත්ත්වයක පවතින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ බැංකුකරුවන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමි. මේ මුදල් යමති අනිසබ්බි මහතුමා කණ්ඩායම IMF සංවිධානයේක සාකච්ඡා කරා. එයයි ගිහින් RFI Rapid Finance Initiative සීග්‍රයෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමේ වැඩසටහනේ සහාය ලැබුවා. IMF සංවිධානයේ කිව්වේ අපි ඒකට ඇතුල් වෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් අපිට තියෙන්නේ අලුතෙන් අපේ වැඩසටහන ආරම්භ කරන්න. ඩොලර් ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. කොහෙන්ද ඩොලර් හොයන්නේ? බැංකු මූල්‍ය සමාගම් හරි අවධානම් තත්ත්වයක තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පේනා කියේට රජයේ බැංකුත් පුද්ගලික බැංකු සමහර එකේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි කියනවා අපි ගත්ත බැඳුම් කර වලට දැන් මුදල් ගෙවන්නේ නැහැ කියලා. ඉතින් අපේ බැඳුම් කර වැඩියෙන්ම තියෙන්නේ අපේ බැංකුවේ. ඉතින් මේක නැති වුණා මොකද වෙන්නේ? ඒකෙන් හිතන්න දුන්න අපේ ඉතින් මේ දෙකම එකට එකතු වුණා. ඒ හැප්පී මේ බැංකුව කඩාගෙන තියෙනවා. ඒකයි මම යෝජනා කරේ බැංකුව ආරක්ෂා කරන දැලක් දාන්න කියලා. සේෆ්ටි නෙට් ෆෝ බැංක්ස්. මේක කඩාගෙනම ආර්ථිකය කඩාවැටෙනවා. බැංකු නැතුව ආර්ථිකය ගෙනියන්න බැහැ. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු මෙරට චීන තානාපතිවරයා හමු වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඊයේ මෙරට සිටින චීන තානාපති කී සෙන්හොන් මහතා හමු වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. මේ බව චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර රටේ ඉදිරිය සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවද සාකච්ඡා කර තිබුණා. මෙහිදී ස්වාධීන මන්ත්‍රීවරුන් චීනෙන් මෙරටට ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලී රතනහිමියන් මෙන්ම වාසුදේව නායක්කාර උදේ ප්‍රභාත් ගම්මන්පිල අනුර ප්‍රියදර්ශන යාපා දයාසිරි ජයසේකර වීරසුමන වීරසිංහ සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් එක් වී සිටියා. මේ අතර පසුගියදා පරිසර අමාත්‍ය ධුරයේ දිරුන්දුන් නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නසීර් අහමඩ් මහතාට පරිසර අමාත්‍ය ධුරය ලබා දී තිබුණා. මනුදම් මෙහෙවර
ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහිම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හොල්ඩින් හේමස් ආයතනය CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතු කමින් ආදරෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වේ ලබා දෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල ජනතාව සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීමට ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා මෙලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CPL සමූහයේ සර්වෝදය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ බඩු සානාධාර බඩු මල්ලක් ලබා දෙන එක හරි සතුට වෙනවා අපි. මේ වගේ වැඩසටහනක් මෙච්චර කාලයනකන් තිබුණේ අදේ පොළ වන්දිටි. අපිට සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. අපේ ගමටම ඇවිල්ලා මේ කරපු සත්කාරයට ගොඩක් පිං. මලිතල ග්‍රාමයේ මුදල් සංජිරිකි. ಅದர்க்காக වෙන්නේ නන්දි ඉතරවිතු කුලින්. සර්වෝදය සංගමයෙන් මේ බඩු මල්ලක් දුප්පත් ජනතාවට ලබා දෙන එකන ගොඩක් සතුට වෙනවා. මේ අර්බුද තත්ත්වය මේ ප්‍රසවල් නැහැ. ගොඩක් අමාරු තත්ත්වයක මිනිස් ජීවත් වෙන්නේ. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම රාත්‍රී පුවත් විකාශය අවසන් ඔබට නිරෝගී බව හා ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න